ආයුබෝවන් ස්පෝටිව් ඒෂියා එක්ක එකතු වෙලා ඉන්න ඔබ සමහර විට ක්‍රීඩකයෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ශරීර යෝග්‍යතාවය ගැන හිතන ඒ ශාස්ත්‍රයට පිවිසලා ඉන්න, පිවිසෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඔබට අනිවාර්යයෙන්ම පැන නැගෙන ප්‍රශ්නයක්, ඔබට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි මේ වර්ක්අවුට් කියන්නේ. එහෙම නැත්නම් ව්‍යායාම සැලැස්මවල් කියන්නේ. ඔබ මේ වන විටත් ව්‍යායාම සැලැස්මක් කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සැලැස්මක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් අද ඉඳන් ස්පෝටිව් ඒෂියා අපි ඔබට කියලා දෙනවා කොහොමද ව්‍යායාම සැලැස්මක් නිවැරදිව හදන්නේ, මොනවද මේවට අන්තර්ගත වෙන්න ඕන කරුණු, මේ වගේ වටේ තියෙන විද්‍යාත්මක දැනුම කොයි වගේද, මේ සියලු දේවල් ගැනම. හොඳයි. මේ ගැන වැඩිදුරටත් කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ශාරීරික අධ්‍යාපන උපදේශක මලිත් ද සිල්වා මහත්මයා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. අද ඔබ බලන් ඇති අපි කොයි විදිහටද මේ වැඩසටහන පටන් ගන්න කියලා. මම අහන පළවෙනිම ප්‍රශ්නය මොකක්ද ඇත්තටම වර්ක්අවුට් එකක් කියලා කියන්නේ? නැත්තම් ව්‍යායාම සැලැස්මක් කියන්නේ මොකක්ද? ඔව්, ඇත්තටම ಭಾರತ ව්‍යායාම සැලැස්මක්. එහෙම නැත්තම් ව්‍යායාමයක් අපි දන්නවා ව්‍යායාම කියන්නේ මොනවද කියලා නේ. කියනවා ෆිසිකල් ඇක්ටිවිටීස්. ෆිසිකලි අපි කරන ඇක්ටිවිටීස් තමයි ව්‍යායාම කියලා කියන්නේ. ශරීරයේ අපි ශරීරය භාවිතා කරන ව්‍යායාම ඇක්ටිවිටීස්. එතකොට ඒ වගේ එකතුවක් තමයි අපි සරලවම කිව්වොත් වර්ක්අවුට් එකක් කියන්නේ. එහෙම නැත්නම් ව්‍යායාම සැලැස්මක් කියන්නේ. ඒ වගේ ව්‍යායාම සැලැස්මක් කීපයක් එකතු වෙලා ඒක සතියක ව්‍යායාම සැලැස්මක් වෙන්න පුළුවන්, මාසයක වෙන්න පුළුවන්. අපි කියනවා සමහරවිට ඉයර් ප්ලෑන් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දුරට මේ දේවල් තවිස්සරට කතා වෙනවා මේ ව්‍යායාම වර්ක්අවුට් එක කියන මාතෘකාව කතා කරන්නේ. ඊළඟ කාරණේ තමයි දැන් වර්ක්අවුට් එකක් හදද්දී මොන හරි තියනවද මේ විශේෂයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල්? ඒ වගේ කරුණු තියනවද නිකන්? අන්න ඒ ගැන කතා කරොත් අපි ඇත්තටම ಭಾರತ වර්ක්අවුට් එකක් කතා කරනකොට වර්ක්අවුට් එකදී අපි කියන එක්සර්සයිස් කියලා අපිට මේ ක්‍රීඩාවේ දක්ෂතාවයක් උඩට ගේන්න නම් අනිවාර්යයෙන් වර්ක්අවුට් එකක් යම්කිසි පිළිවෙලකට තියෙන්න ඕනේ. එතකොට මේ වර්ක්අවුට් එක අපි හදනවනේ අපි හදන්න ඕනේ ඒ පුද්ගලයාට අනුව. ඒ කියන්නේ එක එක්කෙනාට වෙනස් වෙනවා. ඔව්, එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ට්‍රේනින් වර්ක්අවුට් එක හදනකොට අපිට තියෙන ට්‍රේනින් ප්‍රින්සිපල්ස් වල. ට්‍රේනින් ප්‍රින්සිපල්ස් වලට යනකොට ඒක ගොඩාක් ඩීප් යනවා. අපි හිතුවොත් අපි එකෙන් ගත්තොත් අපි මේක වර්ක්අවුට් එක දෙන්නේ කාටද? ප්ලේයර් කෙනෙක්ට. ඒ ඇත්ලීට් කෙනෙක්ට. ඒ ඇත්ලීට්ගේ ලෙවල් එක අනුව අපි ඒක වෙනස් කරගන්නවා. එතකොට ඒ වගේම ඇත්ලීට්ගේ එතකොට අපි කියනවා බිගිනර් කෙනෙක් වෙන්න පුළුවන් මේ ඇත්ලීට්. එහෙම නැත්නම් ඉන්ටර්මීඩියට් ලෙවල් එක මැද ඉන්න ලෙවල් එක වෙන්න පුළුවන්, නැත්නම් එලයිට් ලෙවල් එක. එතකොට මේ හැමෝටම එකම වර්ක්අවුට් එකක් කරන්න බෑ. මේ පුද්ගලයාගේ පුද්ගලයාට වෙනස් වෙන්න ඕන. එතකොට දැන් අපි ලෝකේ දැක්කොත් ලෝකේ ගමන් කරන්නේ රිසර්ච් පැත්තට යන්නේ ගොඩක් දුරට මෙන්න මේ පුද්ගලයාගේ සාධක, පුද්ගල සාධක, ඒ කියන්නේ බයොලොජිකල් ඇස්පෙක්ට්ස් වලට අනුව තමයි මේ වර්ක්අවුට්ස් නිර්මාණය කරන්නේ. එතකොට ඒක දැන් ගොඩාක් දුරට යන්නේ නියුරොලොජිකල් සයන්ස් පැත්තට නැත්නම් බයොලොජි සයන්ස් පැත්තට. ඉස්සර අපි ඔය කතා කරනකොට ගොඩක් වෙලා කතා කරේ ස්ට්‍රෙන්ත් එක, එතකොට ස්පීඩ් එක, ඒ වගේ එන්ඩියුරන්ස්, එතකොට ස්ත්‍රී පුරුෂ භාවය. එතකොට මේ ඔක්කොම සාධක අරක ඇතුලේ තියෙනවා. මේක හැබැයි කෙලින්ම අපි ફોકસ කරන්නේ ඉන්ඩිවිජුවලයිසේෂන්. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් වෙන්න ඕනේ මේ වර්ක්අවුට් එකක් කියන එක. ඊට පස්සේ ඒකේ තවත් පැත්තකට ගියොත් ඒක ස්පෙෂලායිස් වෙන්න ඕනේ. ඒ කියන්නේ වාට දෙන වර්ක්අවුට් එක මම වෙන කවහටවත් දෙන්න බෑ. එතකොට ඒක තුලින් තමයි දක්ෂතාවයන් ඉස්සරහට නම් යන්න පුළුවන්. එතකොට සමහරට අපි කතා කරලා තවදුරටත් කතා කරොත් දැන් ඔයාගේ උසට, ඔයාගේ බරට ඒ වගේ මෙක්කෙනෙක්ට ඒ තව එකකට දෙනවද කියලා අපි හිතන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී ඔයාගේ ඥානමය තියෙන වෙනස්කම් තව එක්කෙනෙක් ඔයාගේ උස බර තියෙන එක්කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ අතපය ඒ කියන්නේ ලිම්ස් වල තියෙන දිග, එතකොට කකුල් වල මේ ග්‍රැවිටි එක, ඒ කියන්නේ ග්‍රැවිටි එකත් එක්ක තියෙන පොළොවත් එක්ක තියෙන දුර වෙනස් වෙන්න පුළුවන්. නැත්නම් අන්න ඒ වගේ දේවල් තමයි අපි ගොඩක් වෙලාට ෆිසිකල් ටෙස්ට් වලට යන්නේ. මොකද අපිට බාහිරව කරන්න පුළුවන් දේ තමයි ෆිසිකල් ටෙස්ට් කියන්නේ. ඒ ෆිට්නස් ටෙස්ට් කියන එක. නැත්නම් බයෝමෝල්ටබිලිටි ටෙස්ට් එක. එතකොට ස්පීඩ් ටෙස්ට් එකක් වෙන්න පුළුවන්, ස්ට්‍රෙන්ත් ටෙස්ට් එකක් වෙන්න පුළුවන්, ෆ්ලෙක්සිබිලිටි ටෙස්ට් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේක තුන අපි මේක තුලින් අපි අර ප්ලේයර්ගේ දක්ෂතාවයන් අඳුරගෙන තමයි අපි වර්ක්අවුට් එක නිර්මාණය කරන්න ගොඩක් දුරට. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වර්ක්අවුට් එකක් කියන දේ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙච්ච දෙයක්. මේක අර අපි සාමාන්‍යයෙන් දක්න දෙයක් නෙවෙයි. එතනින් එහාට ගිය යම්කිසි විද්‍යාත්මක පදනමක් මත අදනම් වෙච්ච එයාගේ කාරණාව. අන්න ඒ විද්‍යාත්මක පදනමක් මත තමයි මේ වෙනකොට ලෝකයේ වෙනස්වතකට හැදලා තියෙන්නේ. ඒ කියන්නේ පුද්ගලයන් පොතල වෙනස් වුනේ වෙන්න ඕනේ කියන එක මත ඒ කියන්නේ මේ පුද්ගලයාව වෙන වෙනම බයොලොජිකල් ටෙස්ට් වලට බයොලොජිකල් ටෙස්ට් වම අපි ඇඟේ තියෙන දේවල් එක්ක අපි නියුරොලොජිකල් සයන්ස් එකෙන් අපි ඒකේ කොච්චර ආවේග කොච්චර වේගවත්ද එතකොට අපි මේ දේවල් තුලින් තමයි ගොඩක් වෙලාට දැන් ට්‍රේනින් කියන එක ලෝකයන්. අපේ ලංකාවේ ඉතින් අපි ගොඩක් පල්ලෙහාන් ඉන්නේ. මොකද අපිට මේ ෆැසිලිටිස් දැනට නැහැ. මොකද අපි ටෙස්ට් එකක් කරන්න ගියත් අපි සාමාන්‍යයෙන් තාමත් සාම්ප්‍රදායික ඒ ටෙස්ට් වල තමයි යන්නේ. කියන්නේ අපි තාමත් මේ අපි වුණත් දැකලා තියෙන්නේ මේ ඔයාගේ වයස කොහමද, ඔයාගේ උස කොහමද, බර කොහමද, ඒ වගේ සරල කාරණා ටිකක් එක්ක තමයි වර්ක්අවුට් දෙන්නේ. සමහරක් වෙලාට එහෙමත් නැහැ. ඒක අපි ගොඩක් වෙලාට අපේ කෝච්ස් ලාගේ එක්ස්පීරියන්ස් එක මත තමයි යෝග ගොඩක් වෙලාට තියෙන්නේ. මොකද කෝච් කෙනෙක් කියන්නේ අපිට ඒකට පරිණත භාවයක් ඇත්තම අවශ්‍යයි. පරිණත භාවයක් කියන්නේ අපි සමාජලට මෙතනින් ග්‍රවුන්ඩ් එකට ඇතුළට යනකොට සමාජයේ හේ කෙනෙක් දකින්නකොට ඇත්ලිට් කෙනෙක් දකින්නකොට මට දැන් ආව දැක්කම කියන්න පුළුවන් වෙන්න ඕනේ වාට මොකද්ද ගැලපෙන්නේ. අන්න ඒක තමයි අපේ පරණ මතය. දැන් අපිට ඔයාව නොකරේ සයන්ටිෆික් ටෙස්ට් එකකට දාලා වාගේ බොඩි එක ටෙස්ට් කරලා ඔයාට ඒ ෆයිබර්ස් එක අපි කියන්නේ මාංශපේ ස්තන්තු වල ටෙස්ට් එකක් කරලා ඒ වගේ ටෙස්ට් කරන්න අපිට තාම හැකියාව නැහැ ලංකාවේ. අපි තාමත් ඉන්නේ අපි ගොඩක් පල්ලෙහායි. ප්‍රාථමික තැනක. ඒ කියන්නේ ඕවා ඔය ටික ලෝකේ කරන්නේ නැත්තනම 80 ගණන්. ඒ අය කට්ටිය රෙවොලූෂන් එකක් වගේ. ඒක ඒ කට්ටිය ක්‍රමයෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. හැබැයි ලංකාවේ තියෙන මම දකින දේ තමයි ලංකාවේ තොල තියෙන ඇත්ලීට්ලට ඇත්තටම දක්ෂතාවය කියන එක තියෙනවා. දක්ෂතාවය තියෙනවා. ඒක උපමට්ටම් කරන්න තමයි අපිට මේ වර්ක්අවුට් කියන එක හරි විදියට සයන්ටිෆික් විදියට භාවිතා කරන්න පුරුදු වෙන්න. ඔබට තේරෙනවා ඇති මේ වර්ක්අවුට් එකක් කියන එක සරල දෙයක් නෙවෙයි. මේක ඇතුලේ ගැප් වෙච්ච මහා සාධකයන් ගොඩක් තියෙනවා. ගැප් වෙච්ච දැනුමක් තියෙනවා. ඉතින් ඒක අපි මේ දේවල් ගැන තවදුරටත් අපි කතා කරනවා. නමුත් මම කැමති ඊළඟට යොමු වෙන්න මේ වර්ක්අවුට් එකක් ගත්තාම අපි දකිනවා එක එක විදිහේ කරනවා වර්ක්අවුට් එකක්. ප්‍රධාන විදිහට පොදු විදිහට තියෙනවද වර්ක්අවුට් එක යම්කිසි මොකක් හරි කොටස් කිරීමක් වර්ක්අවුට් එක කොටස් තියෙනවද මොකද්ද මේ? ඔව් දැන් වර්ක්අවුට් එක මම ඉස්සලත් කියවනේ වර්ක්අවුට් එකක් කියන්නේ මේක එක්සර්සයිසස් වල එකතුවක්. එතකොට මේ එක්සර්සයිසස් කියන එක අපි සාමාන්‍යයෙන් ඉතින් එතකින් නැගිටලා එකපාරටම දුවන්න බෑනේ අපිට නේද? එහෙනම් අපිට ඒකට සුදුසු විදියට අපි මේක කඩා ගන්න. ඒ කියන්නේ ව්‍යායාමය කියන එක දැන් අපි දවසක වර්ක්අවුට් එකක් විතර හිතුවොත් ඔයාට උනත් පුළුවන් ග්‍රවුන්ඩ් ටයිලා වට දෙයක් තුනක් දුවලා ඒ වර්ක්අවුට් එකක් විතර ඒක හඳුන්වන්න පුළුවන්. මොනවාට එක්සර්සයිස් ටිකක් කරනවා. හැබැයි ඒක සයන්ටිෆික්ද? අන්න එතරම්යි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි ওই සයන්ටිෆික් කියන වචනේ ගත්තාම අපි දැන් මේක ඇත්තටම ලොකු මාතෘකාවක්. දැන් අපි වර්ක්අවුට් එක කියන එක ගැන කතා කරනකොට අපි වර්ක්අවුට් එකක් කරන්නේ මොකටද? ඒ කියන්නේ ඇත්ලීට් කෙනෙක්ගේ දියුණුවට. ඒ කියන්නේ අපි මොකක් හරි මෙඩල් එකක් කරනවා. ඔලිම්පික් මෙඩල් එකක්, ඒෂියන් මෙඩල් එකක් කරනවා. අන්නේ මෙඩල් එකට යන මග පාරක් තියෙනවා. ඒ කියන්නේ අපේ අල්ටිමේට් ටාගට් එකක් තියෙනවා. ඒ ටාගට් එකේ අන්තිම ටාගට් එක මෙඩල් එක අපි ගන්න ඕනේ ටාගට් එක තියෙන. ඒ ටාගට් එකට යන්න අපි අද කරන දේ සහ අපි මේ ඒ කාලය තුල කරන දේවල් හැම එකකට එකිනෙක මැච් වෙන්න. නැත්තම් අපි අද කරන දේ සහ අපි බලාපොරොත්තු වෙන දේ වෙනස් වුණොත් මේ අපි යන ගමන වෙනස් වෙනවා. ඒක තමයි අපි දැන් මම ඉස්සලා කිව්ව වචනයක් ට්‍රේනින් ප්‍රින්සිපල්ස් කියලා වචනයක්. එතකොට මේ ශරීරයේ එක්කනයිකට වෙනස් වෙනකොට මෙන්න මේ ශරීර කර්තව්‍යයන් එක්ක ඇඩැප්ටේෂන් කියන්නේ මේකට අනුවර්ත වීම. ඔයාගේ ශරීර අනුවර්තන වෙන විදියයි මගේ ශරීර අනුවර්තන වෙන වෙනස්. අන්න ඒ සාධකෙත් එක්ක තමයි ඉතින් එහාට අපි යන්නේ. මෙන්න මේ බයොලොජිකල් කියන්නේ බයෝ අපි ඇඟත් එක්ක ගැන කතා කරනකොට අපිට සාමාන්‍ය වර්ක්අවුට් එකක් ඇඩැප්ට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඊළඟ කියන්නේ අපි ස්පීඩ් එකට යනවා. අපි ස්පීඩ් එක කියන්නේ අපි හැම ක්‍රීඩාවකම අවසන් ටාගට් එක ගොඩක් දෙයක් ඒ වගේ තියෙනවා. ස්පීඩ් එන්ඩියුරන්ස් කියලා හරි එහෙම ගොඩක් වලට ගන්නවා. සාමාන්‍ය කොටේ වචන හැමෝම දන්නවා. හැබැයි මේක අපි අර වර්ක්අවුට් එක මේන් පාර්ට් තුනකට අපි කඩා ගන්නවා. දැන් අපි මම්පියා මේ මාතෘකාව පිටපැන. දැන් වාහුවේ වර්ක්අවුට් එක කියන්නේ කොටස් මොනවද? ප්‍රධාන කොටස්. එතකොට වර්ක්අවුට් එක කියන එකේ ප්‍රධාන කොටස් තුනක් විදිහට අපි ගන්න පුළුවන්. වෝම් අප් එක කියන්නේ ශරීරය උණුසුම් කිරීම සහ මේන් පාර්ට් එක. අපි කරන වර්ක්අවුට් එක ප්‍රධාන කියන්නේ මොකද්ද මේ හරය මේකේ. ඒතර මම මේ හරයෙන් තමයි හරය ගැන තමයි කතා කරේ අතන. මේක අපි කරන දේ ඊළඟ දවසට නැත්නම් ඊළඟ මාසෙට සහ ඊළඟ අපේ අවුරුද්දකින් නම් අපේ තරගයේ තියෙන අන්න ඒකට වැදගත් වෙන්න ඕන කියන දා මම මේ පැවසුවේ. එතකොට මේකේ තුන්වෙනි කොටස තියෙනවා. තුන්වෙනි කොටස තමයි pull down. එහෙම නැත්නම් warm down part එක. එතකොට මේ අපිට warm up එක ගැන කතා කරද්දී ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. Main part එකේදී මම විශේෂයෙන්ම සඳහන් කරේ අර අපි කරන workout එක සම්පූර්ණ workout එක කියන වචනේ ගත්තම ඒ workout ගොඩක් එකතු වෙලා තමයි අන්තිමට අපේ يعني අපේ training plan එක හැදිලා year plan එක හැදිලා අපේ අර දිගටම ඉතින් ඉහාට යන්නේ මේ මේ සරල workout එකේන ප්‍රධාන කොටසින් තමයි යන්නේ. මොකද මම මේ වගේ ප්‍රශ්නයක් අහන්න හේතුව තමයි අපි දැකලා තියෙනවා හිටපු ගමන්ම ක්‍රීඩකයෝ ඇවිල්ලා පුහුණු වීම කරනවා අර ඇඟ උණුසුම් කිරීම සමහරක් වෙලාට අමතක කරනවා ඇඟ සිසිල් කිරීම අමතක කරනවා. එතකොට අර මේ වගේ මොන හරි ගැටලුකාරී තත්ත්වයන් අනිවාර්යයෙන්ම තියෙනවා. අන්න ඒකයි කියන්නේ අපි ක්‍රීඩකයෝ වෙන්න පුළුවන් අපිත් එක්ක ස්පෝටිව් ඒෂියාත් එක්ක එකතු වෙලා ඉන්නවා සාමාන්‍යයෙන් අපේ සෞඛ්‍ය පවත්වාගෙන යන්න තමන්ගේ අවම සෞඛ්‍ය පවත්වාගෙන යන්න ඉන්න පිරිස ඉන්නවා. එතකොට මේ හැමෝටම මේ කියන warm up එක main part එක cool down එක අදාළද? ඔව් දැන් අපි ඒක මේ අපි දැන් මම කිව්වා ප්‍රේමයක ප්‍රේමයේ අපි මේක ප්‍රධාන කොටස් තුනක් විදිහට අපි වෙන් කරලා ගන්නෙ. මේක මෙහෙම කොටස් තුනක් කියනවා කියලා දැනගන්න විතරයි අතන. නැත්තම් මේක workout එකේ main part එකට අපි warm up එකක් කරන්නේ main part එකට අදාළ විදිහට. ඊට පස්සේ අපි workout එකේ main part එකෙන් පස්සේ cool down එක කරන්නේ. අපේ ශරීරය නැවත යථා තත්ත්වයට පත් කරගන්න. මොකද අපි ඊළඟ දවසේ ආයෙ මේ වර්කවුට් එක කරන්න ඕනේ කියලා. හැබැයි අපි වෝම් අප් එකට ආයෙත් ආවම වෝම් අප් එක කියන්නේ අර මේන් පාර්ට් එකට රිලේට් වෙන්න ඕනේ හැම වෙලේම. අපේ දැන් ඕකේ මම ප්‍රධාන වශයෙන් දැක්කම කියන්න පුළුවන් දෙයක් තමයි අපි හැමදාම කරන්නේ. අපි ඇත්ලීට්ලා විදිහට ගොඩක් වැඩ කරන අරත් තමයි හැමදාම කරන්නේ. අපි පුරුදු වෙච්ච වෝම් අප් එක. එහෙම නැත්නම් අර මේන් පාර්ට් එකට රිලේට් කරලා කරන වෝම් එකක් නෙවෙයි. ඕක තමයි ගොඩක් කරලා අපි උදා කරන ලොකුම මේ වැරද්ද අපේ ඇත්ලීට්ලා කරනවා. ඒතර අපි මේ අර ඉස්සලා කිව්වා වගේ අර ටාගට් එක ගන්න මේ ටාගට් එක යනකොට තියා ගන්න ඕන තියෙන ඒ එම් එක. කියන්නේ අපි ඒක ඒ හැමදේම මේ වෝම් අප් එක තුලක් තියෙන්න ඕනේ. අර මේන් පාර්ට් එක තුලක් තියෙන්න ඕනේ. රිකවරි පාර්ට් එක තුලක් තියෙන්න ඕනේ. හොඳයි දැන් ඔබට තේරෙනවා ඇති මේ මොකද්ද වර්කවුට් එකක් කියලා කියන්නේ. ඒ වගේම වර්කවුට් එකක් හදද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම කරුණු කීපයක් තියෙනවා. ඒ වගේමයි මේ වර්කවුට් එකේ ප්‍රධාන විදිහට කොටස් කිහිපයකුත් තියෙනවා. ඒවත් අනිවාර්යයෙන්ම එකිනෙකට සම්බන්ධ වෙන්න ඕනේ කියලා අපි ඉගෙන ගත්තා. ඉතින් මම තව පුංචි ප්‍රශ්නයක් අහන්න කැමතියි. අපි බලන් ඉන්න මේ ප්‍රේක්ෂකයන්ට අපි පුංචි අදහසක් ගන්නත් එක්ක කියමුද කොහොමද මොනවා වගේ ව්‍යායාමද අපිට මේ වර්කවුට් වල කරන්න බලන් කියන්නේ වෝම් අප් එකේදී මොන වගේ ව්‍යායාමද කරන්න පුළුවන්. ඒ වගේමයි මේන් පාර්ට් එකේදී විශේෂයෙන් ව්‍යායාම යනවා. cool down එකේ මොන වගේ ව්‍යායාමද කරන්න පුළුවන් සරල අදහසක් දුන්නොත් ඒක දැන් ඔයා ඇත්තටම කිව්වොත් ඒක ඔයා කියන විදිහටම මට සරල කරන්න කතා කරන්න කිව්වොත් ඒක ඇත්තටම දෙයක් දෙන්න නැති වෙනවා. ඒකින්ද ඒක ඇත්තටම ඩීප් දෙයක්. වෝම් එක මම ඒක පොදුවේ කියන්නම්. මොකද එකෙන් එකට ගියොත් මේ මේක ටිකක් අර ගොඩක් අපි ඉස්සරහදී කතා කරනවා මේවා තමයි. ඇත්ත ගොඩක් මේ ලොකු පරාසයකට යන්න පුළුවන්. දැන් අපි ගත්තොත් අපි මගේ අපිට මේක වැඩි විස්තර කියන්නම් මොන්නේ නමුත් ෆිසිකල් ක්වොලිටීස් කියලා වචනයක් අපි කතා කරා නැත්නම් බයෝමෝටර් ඇක්ටිවිටීස් කියලා. එතකොට ඒක අපි වැඩිදුර ඉස්සරහට කතා කරනවා. ඒක තමයි. එතකොට අපි මේ වෝම් එක කියන දේවල් සහ මේ දේවල් යන්නේ මේ කරුණුත් එක්කම. එතකොට අපි හිතමු දැන් මෙතන අපි ඇත්ලීට්ලා ගත්තොත් මම කිව්වා අලුතෙන් මෙනෙක් කරලා කියන්නේ බිගිනර් කෙනෙක් හරි එතකොට ඉන්ටර්මීඩියට් ලෙවල් එක හරි පර්මනන්ට් ඇත්ලීට් කෙනෙක් නැත්නම් මැචුවර් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ මෙන්න මේ කරුණු මත අපි වෝම් අප් කියන එකත් වෙනස් වෙනවා. නැත්නම් අර බයෝමෝටර් ඇබිලිටීස් එහෙම නැත්නම් මේ බයෝමෝටර් ඇබිලිටීස් වලට අපිට දැන් ස්ට්‍රෙන්ත් එක නම් ඒ අපි කරන වර්කවුට් එකේ මේන් පාර්ට් එකේ තියෙන ස්ට්‍රෙන්ත් පාර්ට් එකක්ද එහෙම නැත්නම් ස්පීඩ් පාර්ට් එකක්ද මේ වර්කවුට් එකේ මේන් පාර්ට් එකේ තියෙන අන්න ඒ ක්වොලිටි එක මොකද්ද ඩිවලොප් කරන්න තියෙන ක්වොලිටි එක මත ගොඩක් වෙලාට මේ වර්කවුට් එක කියන එක වෙනස් වෙනවා. අපි මම එකයි කිව්වේ ඉස්සලා අපි ගොඩක් වෙලාට ට්‍රැඩිෂනල් කියලා අපි මොකක් හරි වෝම් අප් එකට හුරු වෙනවා. අපි අහලා තියෙනවා ස්ට්‍රෙචින් කරනවා ඇදීමේ ව්‍යායාම කරනවා කොට දුවනවා වෝම් අප් එක අනේ වගේ ව්‍යායාම දැන් ඔය දේ ගොඩක් වෙලාට කට්ටිය දන්නවා. අපි කියන සමාට ග්‍රවුන්ඩ් එකට බැහැරු ගාම වර්කවුට් එකක් කරන්න කලින් වෝම් අප් කරන්න කියලා ස්ට්‍රෙච් කරනවා ඒක එතකොට අපි ඒක ගොඩක් වෙලාට ස්ට්‍රෙචින් කියන එක මේ ස්ටැටික් ස්ට්‍රෙචින් කියන්නේ එක තැනින් දක්වන ස්ට්‍රෙචින් සහ ඩයිනමික් ස්ට්‍රෙචින් කියලා වෙන් වෙනවා. ඒවත් කතා කරන ඉස්සරහට එතකොට ඒ දේ තුලදී ඒක තමයි මම කතා කරන්න ගියේ මේ පුත්කලයට සහ ඒ අර බයෝමෝල්ට ඇබිලිටි එකත් එක්ක. ඒ අපි කරන වර්කවුට් එකත් එක්ක මෙන්න මේ වෝම් අප් කියන එකත් වෙනස් වෙන්න ඕන කියන එක තමයි මම හිතන්නේ. ඒකට අපිට සාමාන්‍යයෙන් දැන් අපි ක්‍රීඩකයෙක් හැර ක්‍රීඩකයෝ වගේම තව ඉන්නවා අපි ශාරීරික යෝග්‍යතාවය නිකන් පවත්වාගෙන යන එදිනෙදා ව්‍යායාම් කරන අය. ඒවලට සාමාන්‍ය මොනවද කරන්න පුළුවන් ව්‍යායාම? ඒක තමයි. දැන් අපි දැන් ක්‍රීඩකේ මට ඔක සරලව කියන්න අමාරු කිව්ව එක තමයි. මොකද ව්‍යායාම කියනවා ගොඩක් තියෙනවා. ස්ට්‍රෙචින් එක්සර්සයිසස් කියන ඒවාත් එතනත් ගොඩක් තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් අපි මානසික දැන් වෝම් අප් එකකදී අපි කරන්නේ මොකද්ද? ශරීරයේ උෂ්ණත්වය වැඩි කරගැනීමේ ශරීරයේ joints වල flexibility වැඩි කරගැනීමෙන් එතකොට heart rate එක ඉහළ ගනිමින් අපි අර main part එකට ඇඟ සූදානම් කරගන්න එක තමයි වෝම් අප් එකදී කරන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මේ එක්සර්සයිස් කරනවා කියන්නේ අපි ඉදිනදා කරන කටයුත්තක් නෙවෙයි. එහෙනම් ග්‍රවුන්ඩ් එකේ ඇවිදින්න යන පුද්ගලයාත් මොකක් හරි ස්ට්‍රෙචින් පාර්ට් එකක් හරි ඩයිනමික් පාර්ට් එකක් හරි කරන්න ඕනේ. එතකොට එයාගේ අර ඇඟ ලිහිල් වෙලා තියෙන්න ඕනේ වර්ක්අවුට් එක පටන් ගන්න. අපි ඔය කූල් ඩවුන් එකේ තමයි ඇඟ ලිහිල් කිරීම කියලා කියන්නේ. නමුත් අපි වර්ක්අවුට් එක පටන් ගන්නකොට අපි ගෙදරින් සමහරට වාහනයක් drive කරන් යනවා වෙන්න පුළුවන්. නැත්නම් bicycle එකේ යන්න පුළුවන්. එතකොට මොකක් හරි ඒකට ආවිනකද අපි ඇඟ හැඩගැහිලා තියෙනවා. නේ. එතකොට අපි ඒක නෙවෙයි අපි බලාපොරොත්තු වෙන අපි කරන්න ආපු වැඩේට සූදානම් වෙන්න ඕනේ. ඒ අනුව තමයි අපි ස්ට්‍රෙචින් එක උනස් කරන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් අපි දකිනවා ස්ට්‍රෙචින් කියන එක තමයි අපි ඉස්සර කරේ මුලින්. කියන්නේ එක එක කට්ටිය එක එක කාලෙට එක දේවල් කියනවා. එතකොට ස්ට්‍රෙචින් කරලා ඉවරලා ජොගින් හරි ඊසි ජොගින් හරි ඊසි රනින් හරි කරලා يعني කාඩියක් එක්සර්සයිස් මොනවයි කරලා ඊට පස්සේ යන්න කියන එක ගොඩක් කට්ටිය කියනවා ඩයිනමික්ස් වලට යන්න කියනවා. හැබැයි සමහර කට්ටිය කියනවා ස්ට්‍රෙචින් කරන්න එපා මොකක් හරි ජොගින් කරලා heart rate එක උඩට අරගෙන ඊට පස්සේ ඩයිනමික්ස් වලට යන්න කියලා. හැබැයි මම රෙකමන්ඩ් කරන ගොඩක් වෙලාට අපි නිකම්ම ඉඳලා එල්ලා එකපාරටම ග්‍රවුන්ඩ් එකලා දුවනවා වඩා ලයිට් ස්ට්‍රෙචින් එක කියන්නේ අපි අර මොකට දැකලා තිය පූසෙක් නිදාගෙන නැගිට ගම ඉඳී හිරියනෝනේ. අන්න ඒ වගේ පොඩි ලයිට් ස්ට්‍රෙචින් එකක් ගිහින්ලා කියන්නේ මාංශ පේශී අපිට ප්‍රධාන වශයෙන් දත් කියන්නේ මම අර කිව්වා වගේ වර්ක්අවුට් එකට අදාළව මාංශ පේශී උණුසුම් කර ගැනීම නම් අපිට මේන්ලි يعني අපි කකුල්වල මේ කකුල්වල තියෙන කොඩ්සෙප්ස් හරි මාංශ පේශී ඒ හැම්ස්ට්‍රින්ග් එක ඒ මසල්ස් විසින් අපිට වැඩිපුර යූස් වෙන මසල්ස් ටික අපි මේකෙදි සරලව වැඩ ගන්න උණුසුම් කර ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ළඟ ස්ටෙප් එකට සූදානම් කර ගන්න ඕනේ. ඒ අතරදී dynamics exercises වලදී අපි ගොඩක් use කරනවා mobility exercises. ඒ කියන්නේ අපි එක තැනක ඉඳලා කරන exercises නෙවෙයි. walking lunges එහෙම නැත්නම් drills පාවිච්චි කරනවා. මොනවාරි running drills මොනවාරි move වෙන ගමන් කරන dynamic exercises use කරනවා walk එකේ. තව එතනින් එහාට ගියාම අපි ක්‍රීඩාවේ දක්ෂතාවයන් පැත්තට ගියාම අපි එතනින් එහාට අපිට specific walk එකක් කියලා අපි use කරනවා. මොකද අපි නිකන් ස්පෙસિෆික් වෝම් අප් එකේදී කරන්නේ ඒක ඉන්ඩිවිජුවලයිස් වෙන්න ඕනේ. ඒ කියන්නේ යා ෆුට්බෝල් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, සමහරට මල්ල ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. ඒ ඉවෙන්ට් එකට අදාළව ඒ ක්‍රීඩාවට අදාළව මේ විශේෂීකරණය කරපු වෝම් අප් එකක් තවදුරටත් තියෙනවා. මොකද වෝම් අර මේන් පාර්ට් එකේදී අපි කතා කරන දේවල් ගොඩක් ගැඹුරු දේවල් තියෙනවා. ඒතකොට මේ දේවල් වලට ගැලපෙන්න මේ වෝම් අප් එක සූදානම් කරගන්න ඕනේ. ඔබට සරල අදහසක් එන්නේ නැති ඇත්තටම මේ වෝම් අප් කියන එකත් අපි හිතන තරම් මේ සරල දෙයක් නෙමෙයි. ඒ නිසා වෝම් අප් එක කොයි විදිහට සිද්ධ වෙන්න ඕනි කියලා අපි ඉදිරියේදී කතා කරනවා. කොහොමද අපි මේන් පාර්ට් එක ඒක විශේෂීකරණය වෙන්නේ, කොහොමද ඒව හදාගන්නේ කියන කතාව. ඒ වගේමයි අපි තව කතා කරනවා ඕල් ඩවුන් එක කොයි විදිහටද සිද්ධ කරන්නේ කියලා. අපි මතක් කරනවා ඔබට තියෙන ගැටලු තියෙනවා නම් මේ පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. ගැටලුත් එක්ක අපි ඉදිරියේදී තව වීඩියෝස් ඔයාලට ඉදිරිපත් කරනවා. ඒ ගැටලුත් වලට පිළිතුරු අපි අරන් එනවා. ඒ වගේමයි මේ වගේ වීඩියෝ දිගටම බලන්න subscribe කරන්න අනිවාර්යයෙන්ම අපේ channel එක. මොකද අපි දිගටම කොහොමද මේ workout එකක් කරන්න කියන එක ගැන දිගටම මේ විදිහ වීඩියෝ මාලාවක් ඔයාලට අරන් එනවා. එතනදී ඔයාලට ඕන වැඩිම දේ මොකද්ද? අපි ඒක තමයි ඉස්සලාම ඔයාලට අරන් ඉන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක එකතු වුණාට. අපි ඉදිරියේදී කතා කරනවා අපේ ගොඩ දෙනෙක් ඉල්ලලා තිබුණා කොහොමද මේ සෙට් ගැන, රෙපිටිෂන් ගැන, ඒ වගේමයි මේවා කොහොමද හැදෙන්නේ කියලා. මේවා ගැන ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා. ස්පෝටිව් ඒෂියාත් එක්ක දිගටම රැඳෙන්න. ඔබට සුබ දවසක්. සුවපත්.